ಶುಭ ದವಸಕ್ ವೇವ ಪ್ರಿಯ ಸನ್ನಿನಿ ಮೇ ಪಾಸ್ಟ್ ನೇವಿಲ್ ದಿನಪತ ಒಬ್ಬ ವಿತ ಗಿನೇನ ಹಾಸ್ಕಮೇ ವಚನೆಯಾಯಿ ಅದ ಫೆಬ್ರವರಿ ಮಾಸೆ ಅಟವನಿದ ಜೇಸಸ್ ಕ್ರಿಸ್ತಸ್ ವಹನ್ಸೆಗೆ ಉತುಮ್ಮು ನಾಮೇನ್ ಮಮ ಒಬಟ ಫಲಮು ಆಸಿರ್ ಗಿನೇನವ ಒಬಟ ಮತಕ ಐತಿ ಮೇ ಮಾಸೆ ಅಪೇ ಥೇಮಾವ ಏ ದೇವಿಯನ್ ವಹನ್ಸೆಗೆ ಬಾಲಯ ಮೆನೇ ಕರಮಿನ್ ಏ ವಗೇಮ ಅದ ಮಮ ಅಲುತೆನ್ ಒಬಟ ಇದಿರಿಪತ್ ಕರಂತ ಯನವ මේ ශුද්ධ ආත්මයන් වහන්සේට කියන තව නම් මොනවාද ඒවත් ඔබට මෙනෙහි කරන්න පුළුවන් මේ වචනය තුලින්ම අද වචනය අද ජීවනයේ කෑම අද දෙවියන් වහන්සේගේ පණිවිඩය රෝම පොතේ 8 පරිච්ඡේදයේ 1 සහ 2 තුලින් බයිබලයේ සඳහන් වෙනවා එබැවින් ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල සිටින්නන්ට දැන් දඬුවමට පත්කිරීමක් නැත මක් නිසාද ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල වූ ජීවනදායක ආත්මයන් වහන්සේගේ ව්‍යවස්ථාව පාපේද මරණයද ව්‍යවස්ථාවෙන් මා නිදහස් කළායි කිය. එතකොට අපිට දැනගන්න අවශ්‍ය වුණේ මොකද්ද මේ අලුත් නම ශුද්ධ ආත්මයන් වහන්සේට කියන අලුත් නම මොකද්ද? ජීවනදායක ආත්මයන් වහන්සේ. ජීවනදායක ආත්මයන් වහන්සේ. ව්‍යවස්ථා දෙකක් ගැන මෙතන කතා වෙනවා. එක ව්‍යවස්ථාවක් තමයි ඒ ජීවනදායක ආත්මයන් වහන්සේගේ ව්‍යවස්ථාව. අනිත් ව්‍යවස්ථාව තමයි අපි ජයග්‍රහණය කරලා තියෙන ව්‍යවස්ථාව. මොකද ඒක තමයි පාපේ සහ මරණයේ ව්‍යවස්ථාව. බලන්න කොහෙන්ද අපිට බලය ආවේ? මේ ශුද්ධ වූ ආත්මයන් වහන්සේ තුලින් තමයි මේ බලය ඇවිල්ලා. පාපේ සහ මරණයේ ව්‍යවස්ථාවෙන් අපිව නිදහස් කරලා උන්වහන්සේ අපට අතුලාන්තයට බලයක් දුන්නා. දැන් මරණය නෙමෙයි අපේ ජීවිතය තුළ දැන් ක්‍රියා කරන්නේ, ජීවනයයි අප ජීවිතය තුළ දැන් ක්‍රියා කරන්නේ. මේක තමයි රෝම වරුන්ට ලියනකොට ශුද්ධ පාවුලතුමා ලියලා කිව්වේ ඔබ ක්‍රිස්තුස් වහන්සේ තුල ඉන්නවනම් එබැවින් කියලා පටන් ගත්තේ ඒකයි ක්‍රිස්තුස් වහන්සේ තුල සිටින්නන්ට දැන් දඬුවමට පත් කිරීමක් නැහැ දඬුවමට පත් කරන්නේ මොකද්ද ව්‍යවස්ථාව දඬුවම මොකද්ද පාපයේ දඬුවම මොකද්ද මරණය නමුත් මේ ව්‍යවස්ථාවෙන් කවුද ඔබට ජයග්‍රහණය දුන්නේ ආත්මයන් වහන්සේ මේ ආත්මයන් වහන්සේගේ ව්‍යවස්ථාව තමයි දැන් ඔබ තුල ක්‍රියා කරන්නේ ඒ නිසා ඔබට ඒ බලයෙන් පිරි ජීවිතයක් ගත කරන්නට අවස්ථාව දෙවියන් වහන්සේ උදා කරලා තියෙනවා. ඒ නිසා දේව ආශිර්වාදයෙන් පිරි සුබ දවසක් වේවා කියා මා ඔබට ආශිර්වාදගෙන එනවා. ඔබ කවුරුණත් කමක් නැහැ. ජේසුස් වහන්සේ ඔබට ප්‍රේම කරනවා. ආමෙන්.